එයාලා ඇහුවා වගේම ඇහුවට කමක් නැද්ද? දැන් සැපයිද? ලුණු හැම කනවද? එහෙම අහන එකෙක්වත් දැන් නැද්ද? මුල් ගෙඩිය කොහමද? ලාබද? බෑය දැන් කීයද? රතු ලුණු කොහමද? බොම්බයි ලුණු ළඟදී කෑවද? අල හැම කොහමද? ජීවන වියදම බොහොම අඩුද? දැන් කොහමද? සැපද? ආණ්ඩුව? එහෙමනම් ඒ කාලේ හිටියා. ඔය ඡන්දේ දුන්නේ බෙදයි කියලා හිතලා. ඡන්දේ දෙනකොට තිබුණටත් වැඩිය ආඩුවෙන් ගන්න අපි ඡන්දේ දුන්නා. ඡන්දේ දෙනකොට ඡන්දේ දීලා ආණ්ඩුවක් ආවම කිරිබත් හැම අම්පාර හැමත් හැදුවද? ඒ හදන කොට හාල් කිලෝ එක කීයද? ඒ කිරිබත් කනකොට හාල් කිලෝ එක රුපියල් 75යි. දැන් කඩෙන් හැම හාල් ගත්තොත් දැන් කීයද? ආයව 200 පැනලා තියෙන්නේ. පරිප්පු 65ට කෑවා මතකද? දැන් පරිප්පු කන්නේ කීයටද? ආයව 300 ගානට කන්නේ නේ. මතකද රුපියල් 100ට හැම සැමන් කෑවා අම්මට හැම මතකද? අමතක වෙච්ච පාටයි. අපේ ගමේ අම්මා කෙනෙක් පහුගිය දවසක දැන් මාස කීපයකට උඩදී පාරට වෙලා ඉන්නවලු අපේ ගෙවල් ළඟ අම්මා කෙනෙක් වයසක කෙනෙක් දරුව කොළඹ ඉඳන් එනවා කියලා ආරංචි වෙලා උන්ට උයලා තියන්න සෙමෙන්ටින් එකක් සෙමෙන් හුඬුවක් ගෙන්න ගන්න කඩේට යන එකෙක් පාරේ යනකම් බලන් ඉඳලා අපේ සහෝදරෙක් මේ ඇවිල්ලා පක්ෂ කෙනෙක් පුතා සෙමෙන් හුඬුවක් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා ඇහුවලු පුළුවන් අත්තම් මට මම හන්දියට ගිහිල්ලා එනවා කිව්වලු ගැටේ ගිහලා දුන්නලු රුපියල් 100ක් අපේ සහෝදරයා කිව්වලු 100ට සෙමෙන් නැහැ අත්තම්මා කිව්වලු උඹ බොරු කියන්න එපා අපි 69 ලක්ෂයක් ඡන්දේ දීලා අපේ ගෝඨාභය මහත්තයා රුපියල් 100ට සෙමෙන් දුන්නා ගෙනෙන් 100ක් කිව්වලු උඹ බොරු කියන්න එපා ජේ.බී. කාරෝ කිව්වලු අපේ සහෝදරයා කිව්වලු 100ට සෙමෙන් තිබුණා අත්තම්මා ඒ කාලේ දැන් 100ට නැහැ කිව්වලු ඉඳපන් කොහෙනම් කියලා ආයි ගැටේ දීලා තව 100ක් දුන්නලු දැන් කීයද 200යි අපේ සහෝදරයා hina vela kiyalu 200ට නෑත් අම්මා දැන් 600ට කිට්ටුව තමයි ලොකු සෙමෙන්ටින් එකක් ගන්න තියෙන්නේ කිව්වලු. උන්ද පැනපු ගමන් අපේ සහෝදරගේ අතේ තිබුණු රුපියල් 200 උදුරලා ආපහු ගැටේ ගහන ගමන් කිව්වලු එහෙනම් අපිට මාළු කන්න වෙන්නේ නෑ. අපි අර ඡන්දේ දීපේ උන්ගේම මාළු තමයි දැන් කන්න වෙන්නේ කියලා උන්ද ගියාලු ගෙදරට. ඔව් කතාව ඇත්ත. කල්පනා කරලා බලන්න. සෙමෙන් එකේ ගාන ගියා. සීනි කිලෝ එක තිබුණේ කහට එකක් බොන්න හරි රුපියල් 80ට. දැන් සීනි කිලෝ එකක් ගෙදරට ගේන්නේ කීයද? අයව 300 ගන්න. ඔන්න ඔය ඔක්කොටම නමක් දාගන්න සුභ අනාගතේ කියලා. ආශ්චර්ය සෞභාග්‍ය දැක්ම සිංහල භාෂාවේ වචන ටික දාලා දීපු ෂොට් එක කොහොමදනේ? වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.